මගේ හඬ හරි ගොරෝසුයි මං හිතුවේ නෑ මට ගයන්න පුළුවන් වේවිද කියලා පාසල් සිසුවියක් නමුත් සාප්‍රසංගයට සහභාගී වෙන්න ලැබුණ ඒ කාලවකවානුවේ වෘද්ධ 6ක් විතර ඒ දැන හැඳුනුම්කම පස්සේ ඉතින් ආදරයකට පෙරලිලා මමත් අබේවත් අපිට දරුවෙක් නෑ කියලා අපි කම්පා වුණේ නැහැ ඉතින් අදටත් මට ඒවැනි බලපෑම් නැත්තේ නැහැ निरंजला सरोजिनी जीविते इदिरियट वसंते उदानोवन गीत कोकिलाविय मंहिम कियान्ने में कोलन केविलियान गीत गायन वसंते निरंजला गीत गायन क्रीम नवत्तला तियनो मे केविलियट वसंते उदावेन्ने ने ऐ मे सिंधु के नेक नवत्तुवे सामान मंगीतन बहुत दिन दान मम नवत्पु हेतु मुखद इतंग नम तें वैया मग आएक मत अभी असनीपेनवा दिदास अट वसरे ये असनीप वेनकोट टिकेन टिक ओहूट कथा कि हकीन हड अंतिम नैतमेनो ඉතින් සමන් මම දැක්කා එයා විඳපු දුක හිතා ගන්න පුළුවන් ගායකෙක්ට හඳ නැති වෙන යනවා යනවා කියන එක කොයිතරම් දුකක්ද කියලා ඉතින් මට එතකොටම හිතුණා අනේ දෙයියනේ මෙයා මට නැති වෙච්ච දවසට මම ආයෙ ගයන්නේ නැහැ කියලා මට ඒක නිකන් ඔලුවට ආවා ඉතින් ඇත්තටම නැති වුණාට පස්සේ තමයි මට හිතුනේ මොනතරම් දුකකින් එයා හිටියද හඳ නැතුව ඉතින් මං හිතුවා මට තියෙන උතුම්ම දේ මං ඔහු වෙනුවෙන් කැප කරනවා කියලා. එහෙම හිතලා තමයි මං හඬ නිහඬ කළේ. ඔහු වෙනුවෙන් හඬ කැප කළේ ඒකයි. ඉතින් ඒක මම මේ දුකෙන් ගත තීරණයක් නෙවෙයි. මම හිතුවා මගේ සංගීතමය ගමනට මගේ හෙවණැල්ල වගේ පිටිපස්සෙන් ඉඳලා මට හැමදේම කළේ අබේ. අපි දෙන්නම එකට ආපු ගමනක් මේක. ඉතින් මට හිතුවා මට තනියම යන්නත් බැහැ කියලා ඒ වගේ හැඟීමක් මගේ හිතේ තිබුණා මට හිතුණා සින්දු කියන්න පුළුවන්කම තියෙද්දි නවත්තන එකත් හොඳයි කියලා මේ වයසට ගිහිල්ලා බැරුව යනවට වඩා ඉතින් ඇත්තටම මේ කැපවීම කලේ ඔහු හින්දා තමයි ඔහුගේ වියවත් එක්ක තමයි මම ගායනය නතර කළේ හැබැයි ඔබට බලපෑම් ආවා ඔබේ හිතමිතුරන් කිව්වා ඔබව ඔබේ රසික රසිකාවන් කිව්වා ඔබට මග පෙන්වන ඔබේ ගුරුවරුන් ගුරුවරියන් කිව්වා අපෝ ගයන්න කියලා ඕ ඒක නම් සමන් ඉතින් දැන් වසර 11ක් ගත වුණා ගත වෙලත් අදටත් ඒක නම් හැමෝම මේ මගතොටදි හම්බුණත් කියනවා ඔයා ගත්තේ හරිම වැරදි තීරණයක් කියලා මට ඉතින් ඒ වෙලාවට හිතෙන්නේ නැහැ මං ඒක සාධාරණීකරණය කරන්න යන්නෙත් නැහැ මම ගත්තු තීරණේ මම හිතට එකඟව ගත්තු තීරණයක් හින්දා මම කම්පා වෙන්නෙත් නැහැ දුක් වෙන්නෙත් නැහැ මම සතුටු වෙනවා මම ඔහු වෙනුවෙන් ඒ වගේ අදිෂ්ඨානයක ඉන්න එක ගැන මම සතුටු වෙනවා ඉතින් අදටත් දැන් මගේ සංගීත ගමනේදී මට වඩාත්ම සමීපව හිටියේ සංගීතවේදී වික්ටර් රත්නායකයන් වික්ටර් අයියා මුලදීම කිව්වා නංගි ගත්තේ හරි මේ අපරාධයේ තීරණේ එහෙම කියලා ඕඩකමක් කියලාත් කිව්වා. ඉතින් මං කෝ නැහැ වික්ටර්යි මට හිතුන්නේ නැහැ ආයෙ ගයන්න. මොකද මම දැක්කා බේවින්ද පුදුක හඬ නැතුව ගියාම මොනතරම් කම්පා වුණාද කියලා. ඉතින් ඒක මගේ තීරණේ. හොඳයි. නිරංජලා දැන් ඔබ මේ ඔබ මෙතෙන්ද එන්නේ මේ මේ තීරණය ගන්න තැනට එන්නේ ඔබ ලංකාවේ ඊටාම ජනප්‍රිය ගායිකාවක් විදිහට ඒ වගේම ඊටාම රසපූර්ණ අර්ථපූර්ණ භාවපූර්ණ ගීත ගායනා කරපු ගායිකාවක් හැටියට නමක් දිනාගත්ත අවස්ථාවක. හැබැයි මේ නම දිනා ගන්න එක මේ එක රැයකින් ඉතාම ලෙහෙසි පහසුවෙන් දිනාගත්ත නමක් නෙවෙයි. ඔබ ආවේ ඉතාම අභියෝගාත්මක ගමනක්, දුෂ්කර ගමනක්. ඒ ගමන තුළ විවිධ දුෂ්කරතාවයන්ට, අභියෝගයන්ට මුහුණ දෙමින් පැමිණි ගමනක්. මේ ගමන පටන් ගත්තේ කොහොමද? සංගීතමය ගමන සමන් අහන්නේ
ඔයතරම ඒකට මං හිතන්නේ මගේ දෙමව්පියෝ ගැන සිහිපත් කරන්න ඕනේ ගමන මතක් කරද්දී සමන් මොකද ඒගොල්ලන් සංගීතයට හුඟක් මේ කැමැත්තක් දක්වපු මගේ දෙමව්පියෝ දෙන්න ඉතින් අය ඒගොල්ලන්ට මේ සංගීත බහඬ වාදනය කිරීමේ හැකියාව තිබුණා මගේ පප්පා කියලා අපි කියන්නේ පප්පට බටන් රෙකෝඩින් එක තව වාද්‍ය බහඬ වාදනය කිරීමේ හැකියාව තිබුණා මමීටත් එහෙමයි මමීත් ඉංග්‍රීසි මැන්ඩලින් එක ඒ වගේ ඒවා වාදනය කළා මේ අවස්ථාවේදී පොඩ්ඩක් මතක් කරන්න ඕනේ ඔබේ පියා ඊටාම රසට ඉංග්‍රීසි භාෂාව හසුරුවපු ලේකකේ ඔව් සමන් නැත් වශයෙන්ම මම සතුටු වෙනවා මගේ පියාව මේ සිහිපත් කරන එක ගැන මොකද ඔහු ඊටාම නිහඬව එයාගේ කාර්ය කරපු කෙනෙක් ඔහු ඉංග්‍රීසි පුවත්පත් කතුවරයෙක් ද මෙසෙන්ජර් කියන පුවත්පතේ ප්‍රධාන කර්තෘ වශයෙන් සේවය කළේ ඉතින් ඇත්තටම ඒ වගේ තනතුරක් දෙන්නේ ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ට දැන් බෞද්ධාගමන හිම නැත්නම් හිමි නමකට තමයි නමුත් මගේ පියාට තිබුණ දැනුම හින්දා කතෝලික සභාවෙන් ඔහුවපත් කළා තිබුණා ඉතින් එවැනි තැනැත්තෙක් මගේ පියා මවනම් ගුහණියක් ඉතින් ඒ දෙන්නටම මේ සංගීතය පිළිබඳ ඇල්ම තිබුණා මම හිතන අපේ පරපුරටම ඒ ගුලංගෙන් ආපු දේ තමයි මම හිතන්නේ අපි ඉදිරියට අරන් ගියේ ඉතින් අපි කුඩා කාලේ ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ඔරසං කියලා හයට ඉන්පස්සේ අපි ගීතිකා ගායනා කරනවා ගෙදර පවුලේ හය දෙනාම එකතු වෙලා ඉතින් ඔය එතනින් තමයි මම හිතන්නේ මූල ආරම්භය වෙන්නේ අපේ සංගීත ගමනට මොකද මගේ සහෝදරයන් දෙදෙනා ඒ වෙනකොටත් ගුවන් විදුලියට මේ යන කාල වර්තමානුකාන්තිසහ නිර්මලාක්කත් ඉතින් මම ඊට වඩා කුඩායි නමුත් මමත් ඔවුන් පසුපස ගියා සමනුත් දන්නවා අපේ කාලේ 70 දශකයේ අපේ කාලේ නමුත් අර කුඩාම අවදී අතන ගීතිකා ගායනා කිරීම තමයි මම පසුපසින් ඉඳලා කරේ ඉතින් අර දෙමව්පියන්ට තිබුණේ හැකියාව වෙන්න ඕනේ අපි කට්ටියටම පිහිටුනේ පවුලම සංගීතයට ලැබි පවුලක් උනේ. දැන් ඔබ කොහොමද මේ සංගීතය මේ ගීතිකාවෙන් ඔබට කියන්නේ දැන් ගායනය කියන එක ප්‍රගුණ කළ යුතු දෙයක්, අභ්‍යාස කළ යුතු දෙයක්, අධ්‍යාපන විෂයක් වශයෙන් ප්‍රගුණ කළ යුතු දෙයක්. එතෙන්ද යොමු වුණේ කොහොමද? එතෙන්ට යොමු වුණේ මුලින්ම මට වයස 12ක් විතර තියෙද්දී නන්දක්කා නන්දමාලි මහත්මිය අපේ අක්කගෙත් මිතුරියා ඉතින් ඇය සුනිත් ගෝකුලත් සමග මෙහෙම ළමා ගීත නාටකයක් වේදිකාගත කරන්න යනවායි කියලා මගේ මවගෙන් ඇවිල්ලා අවසර ගත්තා මාවයි නිර්මලක්කවයි දෙන්න පුළුවන්ද කියලා. ඒක තමයි රු ඇති ළඳක් කියන ගීත නාටකේ. ඉතින් පස්සේ මගේ දෙමාපියෙකුට අවසර දුන්නා. ඉතින් අපි දෙන්න ඔන්න එතනට අවුරුදු 12-13 දී මමත් නිර්මලක්කත් ගියා. ගිහලා එතනින් තමයි ඇත්තටම සප්ත ස්වරය මොකද්ද කියන එක මම හඳුනගත්තා. ඒ වෙනකොට සමන් දැන් බොහෝ දෙනෙක් දන්නවා මම මේ කතාව කියලා තියෙනවා මගේ හඬ හරි ගොරෝසුයි මං හිතුවේ නෑ මට ගන්න පුළුවන් වේවිද කියලා ඉතින් අර ක්‍රමක්‍රමයෙන් මාව හුරු කරලා සංගීතය පිළිබඳ දැනුමක් ලබා දීලා ස්වර අභ්‍යාසවල යොදවලා මගේ හඬ අවදි කරලා ගත්තේ නන්දක්ක තමයි ඒ අර ළමා ගීත නාටකයට පුහුණු වීම කරද්දි ඉතින් ඔතනින් තමයි මම ළමා ගායිකාවක් හැටියට මම හිතන්නේ මේ අඩිතාලම වැටෙන්නේ ඉන් පස්සේ තමයි ගුවන් විදුලියට එන්නේ. හොඳයි ඒ ගමන ඔබ ගායිකාවක් විදිහට ඉදිරියට එනවා. ඔබට අවස්ථාව ලැබෙනවා ලංකාවේ ප්‍රකට ගායකීන් ගායිකාවන් සමග ඇසුරු කරන්න. ප්‍රකට සංගීතවේදීන් සමග ඔවුන්ගේ ගීත නිර්මාණවලට සම්බන්ධ වෙන්න. මේ ගමනේ ඔබ වඩාත්ම ප්‍රිය කරන නැත්නම් ඔබ තාමත් ආස්වාදය ලබන තැන් මොනවද? ඇත්තටම ඒක ගැන කියන්නේ ඉස්සලා අබේව මතක් කරන්න ඕනේ සමන් අබේ නිසා තමයි මට ඒ ප්‍රවීණයන් මුණ ගැහෙන්න ලැබෙන්නේ ගුවන්විදුලිය හරහා. ඉතින් මම හිතන්නේ හැම අවස්ථාවක්ම කියන්නේ සුන්දරයි. මොකද ළමා කාලෙත් අපිට බොහොම ලස්සන ළමා කාලයක් තිබුණා. ගුවන්විදුලියට එන්නේ අර යුනිෆෝම් එක පිටින්මයි සංගීත සන්ධ්‍යාවට සහභාගී වෙන්න. ඉතින් ඒවත් හරිම සුන්දරයි. ඒ මතකය ඉන් පස්සේ සරල ගී ශිල්පිනියක් හැටියට 1974 වසරේ තමයි මම ශ්‍රේණිගත ශිල්පිනියක් වන්නේ. ඉතින් එතකොටත් ඉතින් ඒ වෙනකොට අබේ හින්දා මට බොහෝ පිරිසක් අඳුනගන්න ලැබිලා තිබුණා. 72-73 වසර වෙනකොට මම පාසල් සිසුවියක්. නමුත්
සාප්‍රසංගයට සහභාගී වෙන්න ලැබුණ ඒ කාලවකවානුවේ. ඒකත් ඉතින් මගේ ජීවිතයේ විශේෂ වූ අවස්ථාවක්. ඔය වගේ අවස්ථාන් ගණනාවක් තියෙනවා මගේ ජීවිතේ. අබේ කොහොමද හම්බෙන්නේ? අබේව හම්බෙන්නේ නම් මල්කාන්ති අක්ක මාර්ගයෙන්. මොකද ඉල්මු ප්‍රනාන්දු සහ මේ අපේ තවත් හිටපු නිවේදකෙක් එතුමාගේ නම මට මතක්ෙන්නේ. ඒ දෙපළම හලාවත ප්‍රදේශයේ. ඉතින් ඒ එල්මෝ හරහා තමයි අබේ ගුවන්විදුලියට යන්න එන්න ගන්නේ. එතෙන්දී එල්මෝ අයියා තමයි අබේට හඳුනලා දෙන්නේ මල්කාන්ති අක්කව. මල්කාන්ති අක්කව හඳුනා ගැනීමත් එක්කම අබේට ඕනේ වෙනවා සනත්ය හඳුනගන්න. ඉතින් ඒ ඔස්සේ තමයි අපේ ගෙදරට යන්න එන්න ගන්නේ. මම එතකොට ඉතින් පාසල් ශිෂ්‍යාවක්. අබේ අයියා කියලා තමයි එතකොට කතා කරන්නේ. මම දැන් වසර ගණනාවක් අබේ අයියා කියලාම තමයි කතා කරේ විවාහ වෙන්න ඕන මෙන්න වෙනකම්ම. ඒ එහෙම තමයි හම්බෙන්නේ. ඉතින් ඇත්තටම මම පාසල් යන කාලේ තමයි ඔහුව දැනගන්න මුණ ගැහෙන්නේ. අපි ගෙදරට එනවා සනත් අයියා හම්බෙන්නේ. ඒක උර තමයි මුලින්ම දැකගන්නේ. ඊට පස්සේ මේක මේ කොහොමද වර්ධනය වෙන්නේ? ඉන් පස්සේ ඉතින් එයා යන්න එන්න ගන්නවා. මොකද එයාට පුදුම මේ ශක්තියක් තිබුණා මොකක් හරි දෙයක් කරනකොට ඒක හොඳටම කරන්න ඕනේ කියන ගතිය එයාගේ තිබුණා. ඉතින් දැන් සංගීතය කියන දේත් එයාට ඕනේ වුණා ඉගෙන ගන්න. ඉතින් එයා සනත්යගේ මියුසික් ඉගෙන ගත්තා. ඉගෙනගෙන මේ වෙළඳ තැටියක් සඳහා ගීතයක් ගායනා කළා මුලින්ම. කවුරුදෝ කවුදෝ ඔබ කොයි කවුරුදෝ කියන ගීතය ඒ ගායනා කළා. ඊට පස්සේ ඉතින් නිතරම අපේ ගෙදරට යන්න එන්න ගත්තා. එයා හලාවත මේ ගම් ප්‍රදේශයේ ආගේ. නමුත් ගුවන් හමුදාවේ සේවය කරන අතරතුරෙත් එයා ගුවන් විදුලියට යන්න එන්න ගන්නවා. පස්සේ ඒකෙන් සේවෙන් අතහැරලා වියළි මණ්ඩලයට සේවයට එනවා. ඒ ඇවිල්ලා එතකොට එයා මේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමග කුළුප ගැසුරක් පටන් අරන් තිබුණ ඒ කාලේ වෙනකොට. ඉතින් සුනිල් අයියලා ගෙදර නැවතීම් නතර වෙනවා සුනිල්ලාගේ කාමරේ. ඉතින් එතනදී ලොකු මිත්‍රත්වයක් ඇති වෙනවා. ඉතින් එතකොට අර කොළඹ ඉන්න තැනකුත් ලැබෙන හින්දා එයා තව ටිකක් මේ සංගීතය දියුණු කරගන්නවා. සනත් අයිය මුණ ගැහෙන නිතරම යනවා එනවා. ඉතින් ඒ ඔස්සේ තමයි ඉතින් මාව දැන හඳුනගන්නවා. මටත් ඔහුගේ ගති පැවතුම් ඒවා අඳුනගන්න ලැබෙනවා. ඉතින් එහෙම තමයි. ඉතින් අවුරුදු 10ක් විතර ඒ දැන හැඳුනුම්කම පස්සේ ඉතින් ආදරයකට පෙරලෙලා වසර 10කට විතර පස්සේ 81 තමයි අපි විවාහපත් වෙන්නේ. ඔබ කසාද බැඳට පස්සේ ඔබේම ලෝකයක් නිගොඩනගා ගන්න හදන්නේ. සමන් ෆෝ යූ. ඔබට ආදරය සමග රසගුණ පිරිනමන නාලිකාව. ඔයා කොනිත්තන් නෑ ඔයාගේ හැටි. ඔයා දන්නවනේ මේ රිදෙන්න තුන් ඔපරේෂන් කරා. මාධ්‍යවේදියෙක් විදිහට රිදෙන්න තුන් ඔපරේෂන් කරන දොස්තර කෙනෙක් තමයි සමන් අතවුදි. මම ඔබේ කටහඬට ගොඩාක් ආදරය කරපු කෙනෙක්. දැන් අද මේ කතා බහ කරන අතරතුරෙත් මේ සියලුම මේ තාක්ෂණික කටයුතු ගැන මේ වග බලාගන්නේ ඔබතුමා. ඒ ඔබේ අවත්කාලීන වෙලා නිසා. ජීවිතය වෙනස් කරවන සිතුවිලි සෙත්තම්. කිසියම් පූජනීය ස්ථානයක ළඟට ගිහිල්ලා මේ ආශිර්වාද ප්‍රාර්ථනයක් කරන ආකාරය තමයි මගේ මේ තනුව නිර්මාණය කරද්දී මගේ හිතේ නිරායසයෙන් ඇති වුණේ. ඒ හිත තමයි මම මේ සංගීත කණ්ඩායම් දෙන්නේ. ආනන්ද රාජ කරුණාත් සභාව ඉදිරියට ආවා. ඇවිත් ඔහු කිව්වා කවියක්. මෝ මරණටම කී පින්හාමි හට පුතුවන තොට ගමුවේ අයියට තුට්ටුව පනම කරමි. මේ කවිය කිව්ව ගමන් සභාව ගල් ගැහුණා. ජීවිතේ පරිස්සම. මේ අක්‍රිය දුම්පානේ ගොදුරු විදිහට නිවසේ සිටින කාන්තාවන් ලක් වෙන්න පුළුවන්. නීතිය ගැන දැනගෙන ඉන්න ඕන වගේම යම්කිසි ප්‍රශ්නයක් ආවහම ඔබට උදව් ලබා ගන්න පුළුවන් ආයතන ගැනත් ඔබ දැනුවත් වෙන්නට ඕනේ. ඉන්න සමයි අපි ඇස්බස්තෝසිස් කියලා පිළිකාවක් ලෝකේ නිතර අපි අහන්නේ. රසවත් ජීවිත අත්දැකීම්. සෙබා, what's my second number? ගෝඨාභය රාජපක්ෂ. ඔබේ කැමැත්ත මත තෝරා බේරා ගැනීමට ප්ලේලිස්ට් ගණනාවක්.
ඒ කලාවේ යෙදෙන යම්කිසි නිර්මාණාත්මක ඉඩක් තියාගත්තේ නැත්නම් මගේ ජීවිතය ඇතුළත මට යම්කිසි අඩුවක් දැනෙනවා. සමන් for you. අපහා එක්වීම සඳහා subscribe කරන්න. වැඩි විස්තර ලබා ගැනීම සඳහා bell ලකුණ click කරන්න. මුලින්ම කැමති මම සත් සම්බුදුන් වගේ චරිතයට ඊළඟට දෙලිනා අට්ටිලම කන්දේ ගෙදර ජීවිතයට අවශ්‍ය සියල්ල එකම නාලිකාවක. සමන් for you. ආදරේ නාලිකාව. නිරංජල දැන් ඔබේ ජීවිතයේ දැන් ඔය අපි වැඩිබර තියලා කතා කරේ මේ නිරංජල සරෝජිනී කියන ගායිකාව ගැන. හැබැයි ඔබ ළමා අවදී ඉඳලම ළමා ගුවන්විදුලියේ ළමා පිටියේ ඉඳලම මේ 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 ගායිකාව එක්කම තවත් චරිත කීපයක් නඩත්තු කරනවා. ඒ ගායිකාවගේ මට්ටමෙන්ම කියන්නේ නිවේදන කලාව ඒ වගේම නාට්‍ය කලාව. මං හිතන්නේ මට ඉතින් ඒක උත්පත්තියෙන් ලැබිච්ච හැකියාවක් වෙන්න ඕනේ සමන්. මං කිව්වේ අර දෙමව්පියන්ගේට තිබුණානේ කලාවට ලොකු ලැබිකමක්. ඉතින් ඒගොල්ලන්ගෙන් ලැබිච්ච දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් මට ඒ හැකියාව ලැබුණා කුඩා කාලෙම ළමා පිටියේ රංගපීඨය ළමා රංගපීඨය කනිට සරසවිය වෙන් මෙස්ටාන් වලට කතනින් දායක වුණා ඔබත් දන්නවා අපි ඇසුරු කළේ කාලේ. ඉතින් ඒ හැකියාව ඉතින් මට උත්පත්තියෙම ලැබුණ දෙයක් කියලා මම හිතනවා. ඉතින් අර අභ්‍යාසයක දෙනවා වගේ අපිට නිතරම මේ නාට්‍ය කරන්න ලැබුණානේ. ඉතින් එතකොට ඒක තවත් ප්‍රගුණ වුණා. ඒ ඔස්සේ ඉතින් මම හිතන්නේ වසර 5ක් 6ක් විතර ওই ළමා නාට්‍ය වලින් පස්සේ ඒ කාලේ තිබුණ සුගත් අයියාගේ නාට්‍ය වල ඒ හැම එකම වගේ මම ප්‍රධාන චරිත කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම නාට්‍ය ශිල්පිනියක් විදිහටත් ඔබ කටයුතු කරා. ඊට අමතරව ගුවන්විදුලියේ නිවේදිකාවක් විදිහට. ඔව්. ගුවන්විදුලියේ සාහන නිවේදිකාවක කටයුතු කළේ සමන් 79 වගේ ඉඳලා 87 වෙනකන්. ඇත්තට මම සතුටු වෙනවා. මොකද ඒ කාලේ හිටපු අපගේ ප්‍රවීණම ගුවන්විදුලි නිවේදකින් සමග මට වැඩසටහන ඉදිරිපත් කරන්න ලැබුණා. ඉතින් මං හිතන්නේ සීමා සහිත ප්‍රමාණයක් තිබුණේ එකල ගුවන්විදුලියේ වෙළඳ වැඩසටහන් කරන්න එක නිවේදිකාවකට. නමුත් ඊටත් වැඩිය මට ලැබිලා තිබුණා. ඉතින් එහෙම තත්ත්වයක මම හිටියා. ඉතින් මම සතුටු වෙනවා නිවේදිකාවක හැටියටත් මට ඒ තැනට යන්න පුළුවන් වීම පිළිබඳව. හැබැයි දැන් ඔබ කිව්ව විදිහට ඔබ ජීවිතේ පටන් ගන්නේ මේ වේදිකාවේ රුවැටි ළඟ රංගපාල. ඔව්. වේදිකාවට මොකද වෙන්නේ? ඒක ඉතින් වැඩි දියුණු කරගත්තේ නැහැ. මොකද ඉස්කෝලෙන් අස්සෙච්ච ගමම්මනේ මේ සහන නිවේදක තනතුරට අයදුම් කළා ඒක ලැබෙන්නේ. ඉතින් මම ඇත්තටම සංගීතයත් ගොඩාක් දියුණු කරගන්න බැරි වුණෙත් මම නිවේදන පැත්තට ගියේ හින්දා නිවේදක වෘත්තියට ගියේ හින්දායි. නමුත් මම රාග 5ක් 6ක් පමණ අධ්‍යයනය කළා. කලේ පිළිබඳ දැනුමක් ලබා ගත්තා සතත අභ්‍යාසවල යෙදුණයි කාලේ. ඉතින් මට හිතුණා ඉතින් ඒ ඇති කියලා. හිතලා තමයි ඉතින් ගායිකාවක් හැටියට ගුවන්විදුලියේ ශ්‍රේණියේ සමත් වීමක් ලැබුණා. ඉතින් නිවේදිකාවක් හැටියටත් මට ඉතින් යන්න පුළුවන් උපරිම ස්ථානයට මම ගියා කියලා සතුට වෙනවා. ගුවන්විදුලියේ හරහත් රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකාවක ලෙස කටයුතු කරන්න ලැබීම ඒකත් ලොකු භාගයක් හැටියට මම දකිනවා. හොඳයි නිරංජල. දැන් අපි මේ ජීවිතේ දිහා ඔබ අද ආපහු හැරිලා බැලුවොත් මෙතෙක් පැමිණි ගමන ගැන ඔබ ගැන ඔබ මොන විදිහේ තක්සේරුවක්ද තියෙන්නේ? මම හිතනවා මම ඉතින් කුඩා කාලේ හරි මේ සංවේදී චරිතයක් දැනටත් එහෙම තමයි. නමුත් ඉතින් මට හෙවනැල්ල වගේ අබේ මට ශක්තිය ලබා දුන්නා මගේ ජීවිතේ. මම මගේ දෙමව්පියෝ එක්ක හිටියේ අවුරුදු 26ක් පමණ. නමුත් ඊට වඩා වැඩි කාලයක් අවුරුදු 29ක් මම අබෙත් සමග යුගදිවි ගත කළා. ඉතින් ඒ හින්දා මම බොහෝ දේවල් ඉගෙන ගත්තා ඔහුගෙන්. මට ශක්තිය සහ මගේ ජීවිතයට ආලෝකයක් ලබා දුන්නේ ඔහු කිව්වොත් නිවැරදි. ඉතින් ඔහු නැති එක ඉතින් ඒ අඩුපාඩුව මට හරි අමාරු වුණා දරා ගන්න. නමුත් මම හිතාගත්තා
මම ඒ දෙයටත් මුහුණ දිය යුතුයි කියලා. මොකද මම ඔහු අසනීපෙන් ඉන්න කාලේ මම විනාඩියක්වත් අපතේ ඇරිය නැහැ. ඔහු පසුපසින් ඉඳලා හැමදේම කළා සමන්. ඉතින් ඒකයි අදටත් මම ඒ දේවල් ගැන හිතලා මට සතුටු වෙන්න පුළුවන්. මම ඒවා හිතලා මේ දුක් වෙවි හිටියේ නැහැ. මම හිතට ශක්තිය අරගත්තා. මම මගේ සැමියා වෙනුවෙන් කළ යුතු හැමදේම කරලා ඉන්නේ කියන එක අදටත් මට ඒ අතීතයේ සිහිපත් වෙද්දී මට හිත දරාගෙන ඉන්න පුළුවන්. මොකද මම ඔහු වෙනුවෙන් කැප වෙලා ඒ දේවල් කරපු හින්දා පැහැර හැරියනම් මට අද මේ කිව්වේ නැතුණත් යටිහිතින් උනත් මම දුක් වෙන්න වෙනවා නේ. නමුත් මට එහෙම දුකක් නැත්තේ මම ඔහු වෙනුවෙන් කැප වෙලා හිටපු හින්දා. ඒ අතීතය මට ලොකු ශක්තියක් වුණා අබේට අප උපස්ථාන කිරීම. ගැහණියක් විදිහට ඔබේ ජීවිතයේ දිහා බලපුවාම සාම්ප්‍රදායික මේ මිම්මෙන් බැලුවොත් ඔබ ජීවිතයේ මේ ගැහණියක් ලබන්න පුළුවන් ඉතාම මේ දුෂ්කර දුක්ඛදායි අත්දැකීම් වලට මුහුණ දෙනවා. අබෙත් එක්ක ඔබ සතුටින් ජීවත් වුණාට ඔබට දරුවෙක් මල්ලෙක් නැහැ. මේක අපේ සමාජයේ බොහොම ලොකුට දකින්න දෙයක්. එතකොට ඒ ඔබේ ජීවිතය ඇතුලේ ඊට පස්සේ ඔබේ සෙවනැල්ල වගේ ඔබට ශක්තිය දුන්නු අබේ අපි හැමෝගෙම මේ මේ මිත්‍රය අපි නොසිතූ විදිහට ඔහු අකාලේ අපෙන් සමු ගන්නවා. දැන් මේ වගේ මේ මේ ඛේද වාචක වලට මුහුණ දීම ගැන ඔබට මොකද හිතෙන්නේ ජීවිතේ? ඇයි ඔබට මෙච්චර දුක් දීලා තියෙන්නේ? මම හිතන්නේ අපිට ජීවිතයේදී හැම දෙයක්ම දෙවියන් වහන්සේ දෙන්නේ නැහැ. අපිට මං හිතන්නේ පතාගෙන එන විදිහට තමයි හැමදේම වෙන්නේ කියලා මම හිතන්නේ. ඉතින් මට මමත් අබේවත් අපිට දරුවෙක් නැහැ කියලා අපි කම්පා වුණේ නැහැ. ඒක ගැන හිතලා දුක් වෙවි හිටියේනේ අපි දෙන්නට දෙන්න ආදරෙන් හිටියා. ලොකුම දේ කියන්නේ මගේ මව හා සමානවම මට ආදරය කළා මගේ නැන්දනිය අබේගේ මව. ඇය මට කිව්වේ දුවේ මේ දුව මගේම දුවක් වගේ තමයි මගේ බඩෙන් වදපු නැති එක විතරයි. නැත්තම් මට මගේම දුවෙක් තමයි දුවත් කියලා. ඒ තරම් මම දරුවෙක් බිහි කළේ නෑ කියලා ඇය මාව කොන් කරේ නෑ. ඇයවත් ඇගේ පවුලේ කිසි කෙනෙක්වත්. ඉතින් සමහර විට සමාජයෙන් ඒ ප්‍රශ්නේ අහනවා. ඉතින් මම කියන්නේ තේක ලැබීම අපිට අපි ණය නෑ. අපි දෙන ණය නැතුව ඇති. ඒක තමයි අපිට දරුවෝ නැත්තේ කියලා අපි ඒ විදිහට තමයි ඒක බාරගත්තේ. අපි දුක්ුන්නේ නැහැ. ඉතින් ගැහණියකට මම හිතන්නේ උතුම්ම පදවිය තමයි මව පදවිය. ඉතින් මම ඒක ලැබුණේ නැහැ කියලා දුක් වෙන්නේ නැහැ සමන්. මොකද මගේ සහෝදරින්ගේ දරුවන්ට මගේම දරුවෝ වගේ මම ආදරේ ඒගොල්ලන්ට සලකනවා. ඉතින් ඒගොල්ලනුත් අපි දෙන්නගෙම පසුපසින් හිටියා ඒ වගේම. ඉතින් ඒ ප්‍රශ්නේදී මම ඒක දුකක් කියලා ගත්තේ නැහැ. ඉතින් අද ඇත්තටම අද වර්තමානයේ හිතනකොට මට දරුවෙක් හිටියානම් හොඳයි කියලා හිතෙනවා. නැත්තේ නැහැ ඒක බොරුවක් නේ. එහෙම නැහැ කිව්වොත්. නමුත් ඉතින් ඒකත් ඒ අඩුපාඩුවත් දැන් මං විඳගෙන ඒ ශක්තිය ලබාගෙන ජීවිතයේ තනියම ඉදිරියට අරන් යනවා. ඔබ ඒ ප්‍රශ්නෙට මුණ දුන්න ආකාරය ගැන මමත් පුද්ගලිකව දන්නේ. මොකද අබේ විටක මට ඇවිල්ලා ගෝ ඒ ගැන සින්දුවක් ලියලා දෙන්න කියලා. ඊට පස්සේ මම ඒ ගීය ලියලා දුන්නාම එය ඔබත් වික්ටර් රත්නායකත් ගායනය කළා නේ. ඔව් ඒකනේ. ඔව් ඉතින් ඒ මාතෘකාව ඔස්සේ කීප දෙනෙක්ම අපිට සමන් වගේම ලියලා දීලා තියෙනවා දරුවෝ නැති එක ගැන. ඉතින් ඒ ප්‍රශ්නෙට මුණ දුන්නේ ඒ විදිහට තමයි. අබේ නැතිවීම ඉතින් ඒක නම් කියන්නේ හිතා ගන්නවත් බැරි වුණ දෙයක්. මොකද ඌ අවුරුදු 65ක් වගේ තමයි ජීවත් වුණේ. ඉතින් එයාට හරි ශක්තියක් තිබුණා. එයාට ඔය වගේ ස්නායු ආබාධයක් එයි කියලා මමවත් හිතුවේ නැහැ. අබේවත් මං හිතන්නේ හිතුවේ නැහැ. මොකද ඌ අර ගුවන් හමුදාවේ සේවය කරන කාලේ ඉඳලා එක්සයිස් කරලා ඇඟපත ගැන හරිම තිබුණා මේ ආසාවක් තිබුණා ව්‍යායාම් කිරීම ගැන. ඉතින් ඒව ඕන්ට වැඩිය කරනවා කියලා තමයි මම පොඩ්ඩක් කෑ ගහන්නේ හැමතිස්සෙම. නමුත් එයාට ඒව අවශ්‍යයි. ඉතින් එහෙම කෙනෙකුටත් මේ වගේ ස්නායු ආබාධයක් හැදුන එකම මට පුදුමයි. ඉතින් නමුත් ඒක තමයි ඉතින් ජීවිතේ. ඔහුට අවුරුදු 65 යන්න වුණා.
ඉතින් මට තියෙන දුක සමන් අපේ සමාජය ගැන හිතද්දි මට හරි ලොකු කලකිරීමක් ඇති වුණා ඒ අවස්ථාවේ මොකද අබේ නැති වෙලා මාස 3ක් යන්නත් කලින් මට විවිධ දුරකථන ඇමතුම් ලැබෙනවා විවාහ වෙන්න යෝජනා කරනවා බොහෝ අය ඉතින් මට හරි මම මොනතරම් දුකකින් ඉන්න අවස්ථාවකද මට ඒ වෙලාවේ හරිම කියන්නේ හරි අප්‍රසන්න හැඟීමක් ඇති වුණා පිරිමි හැමෝම නෙමේ නමුත් මෙහෙම අයත් ඉන්නව නේද කියලා ගැහණියක් වැටුණාම ඒ දුක දරාගෙන ඉන්න ඒ ඒ ඒකට මූණ දීලා ඉන්න විදිය ගැනවත් හිතන්නේ නැතුව අර වගේ යෝජනා කරාම පුදුම අපිරියාවක් තිබුණා මට ඒ කාලේ. ඉතින් අදටත් මට ඒ වැනි බලපෑම් නැත්තේ නැහැ. ඉතින් නමුත් මම අදිෂ්ඨානයෙන් ඉන්නවා මම අබේ වෙනුවෙන් මං කැපවීම කරලා මගේ ජීවිතේ ඉවර වෙනකම් මම මේ විදියට ඉඳි. අබේ ජීවත් වෙන කාලෙත් අපි ඔබ දෙදෙනාගේ දැක්ක එක් සුවිශේෂී ලක්ෂණයක් තමයි මේ හැකි හැම අවස්ථාවකම වට පිටාවේ ඉන්න අයට උදව් උපදව් කිරීම. ඒකේ මේ සීමාවක් තිබුණේ නැහැ. ඒ කියන්නේ ඒක පුද්ගලික මට්ටමේ වෙන්න පුළුවන් සමහර විට ආයතනික වශයෙන් වෙන්න පුළුවන් අපි රූපවාහිනිය නැදි බොහෝ දෙනෙකුට රූපවාහිනියේ ඇතුළට එන්න අවස්ථාව හදලා දුන්නා. ඒ වගේම විදේශ සංචාර වෙන්න පුළුවන්. මේ මේ වගේ මේ මහා මේ 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 වැඩ කන්දරාවක් අපිත් ඔබත් කළා. ඔව් සමන් ඇත්තටම ඉතින් මම කිව්වේ මම හුඟා දේවල් ඉගෙන ගත්තේ ඔහුගෙන්නේ. ඉතින් එයාගේ තිබුණේ ගතිපැවතුම් ඍජු ගතිපැවතුම් තිබුණා. නමුත් අර පරෝපකාරයට හරි කැමති කෙනෙක් එයා. ඉතින් තමන්ට තියෙන ඕනම දෙයක් දෙනවා. එයා ඒ වගේ හොඳ හිතක් තිබිච්ච කෙනෙක්. ඉතින් එයාගේ පවුල් පසුබිම තුලිනුත් මං හිතන්නේ එයාගේ දෙමාපියන්ගෙන් ඒ ලැබිච්ච දෙයක් වෙන්න ඕනේ. ඒ ගතිපැවතුම් ඉතින් මං හිතන්නේ මටත් ඒ ආభాෂය එන්නේ නැති. නමුත් මගේ දෙමාපියනුත් ආගන්තුක සත්කාරයට බොහෝ සෙයින් කැමති අය. ඉතින් මං හිතන්නේ අපේ පවුලේ හැමෝගෙම ඒක තියෙනවා. අපි උදව් පදව් කරන්න කැමති. මම දැන් අබේ නැති වුණාට පස්සෙත් බොහෝ දේවල් කරනවා. අපේ පවුලේ අයටත් මම ගොඩක් දේවල් කළා තියෙනවා. ඉතින් ඒවා මං හිතන්නේ උත්පත්තියෙන්ම ඒ ලැබිච්ච දේකුත් එක්කම අර අබේගෙන් ලැබිච්ච දේවලුයි ඒ ඔක්කොම වෙන්නේ නැති ඉස්සරහට අරන් යන්නේ මමත් අදටත්. දැන් මේ ඔබ ලබාගත් මේ ශක්තිය ජීවිතයට මුහුණ දීමේ ශක්තිය මේකට පදනම හැදුනේ කොහොම කියලාද ඔබ හිතන්නේ? අබේගෙන් ලැබුණු බලපෑම විතරද නැත්නම් තවත් ඔබට මේකට තව තව දේවල් එකතු වුණාද? ශක්තිය නම් ලැබුණේ අබේගෙන් තමයි සමන්. නැත්නම් මම හරි නිහඬ චරිතයක්. මම වැඩි ඉස්සරහට එන්න කැමති කෙනෙකුත් නෙවෙයි. නමුත් මගේ හැකියාව ඔහු දැකලා ඔහු තමයි මාව ඉදිරියට තල්ලු කරේ මේ හැම දෙයකටම. ඉතින් මං හිතන ඔහුගේ ශක්තිය තමයි මට මේ පෙන්වන්න පුළුවන් වුණේ කියලා. මට හැකියාවක් තිබිච්ච එක වෙනම දෙයක්. නමුත් ඉතින් ඒක ඉදිරියට අරන් ගිහිල්ලා මට මේ අද ක්ෂේත්‍රයේ සමාජයේ හොඳ තැනකට එන්න ඒ හැමදේම මගේ පසුපසින් ඉඳලා මට ශක්තිය ලබා දුන්නේ ඔහු තමයි. එතකොට ඒ ඔහු ලබා දුන්න ශක්තිය ඔහු නැති වුණාට පස්සෙත් ඔබ වර්ධනය කරගත්තා. ඔව් වර්ධනය කරගත්ත කියන්නේ මම අර කලිනුත් කිව්වා වගේ ඔහු අසනීප වෙලා ඉන්න වෙලාවේ තමයි මං හිතන මට ඒ ශක්තිය ලැබුණේ සමන්. ඉතින් මං හිතුවා ඔහු නැතත් මම ජීවිතේ ඉදිරියට අරන් යන්න ඕනේ. ඉතින් හිතට එකඟව අවංකව මොකක් හරි දෙයක්කට අපි හිත හදාගත්තොත් මං හිතන්නේ ඒ තුලින් පුළුවන් අපිට ඒ ශක්තිය ජීවිතයට ඇති කරගන්න. ඉතින් මං හිතනවා මං අබේ නිසා තමයි ඒ ශක්තිය ඇති කරගත්තේ. ඉතින් ඉදිරියටත් මම ඔහු වෙනුවෙන් කැප වෙලා මේ දේවල් කරගෙන මේ පුලුවන් තරම් කාලයක් ඉතින් මේ විදිහට යයි ජීවිතේ. හොඳයි. ඒ තමයි නිරංජල සරුචිනි. මෙතෙක් නොවිඳි YouTube රසයක් සඳහා වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න. වැඩසටහන් විස්තර ලබා ගැනීම සඳහා bell ලකුණ click කරන්න. Someone for you, යුගයේ නාලිකාව.